ආයුබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියුදු ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරයේ වාර්තාව පණිවුඩ කරුට වෙඩි තැබීමක් ඥානසාර හිමිගෙන් චෝදනා මහා සංගරත්නේ නිදහස් චතුරස්‍රේදී සත්‍යග්‍රහයකුත් ආරම්භයි කොහුවල අබිරහස් මරණයට සම්බන්ධ CCTV දර්ශන නිකුත් වෙයි मंत्री अशोक अबे सिंह सीआईडी पैय पहाक प्रश्न कराई गोलीय कोविड वायरस लोक वसंगत्याक्लेस नाम कर अदट वसरक सपिरेद्दी मेरट कोविड आसादित फलमु श्रीलांकिकया वार्ता वी वसरक सपिरे कोविड एन्नत करने अगमेतिगे निरीक्षणेट एन्नत लबादीम विधिमत क्रमेकट सिदु करन्न वेडबेरिट आसनला टिकक सौख्य दिपार्तुमेंतुए इन्ने मेवगेन नायकिंट कियला वेडक नेत्तां ब्रितान्य महाराजरटत कियन्न वेइद दन्ने पोज्ज मुरुत्तेट्टुए आनंद हिमिकियाई पुलुवन्नं वेसक पोहयट पेर नीति विरोधी मत्पैन निष्पादने रटे नतर करन्न हरीन्गेन राज्येट अभियोगयक रात्रि प्रवृत्ति तुलिन प्रथमेन अवधानय देशीय पुवत् वेत දේශපාලනික හස්තයක් මගින් හෝ කිසියම් බලපෑමක් මගින් හෝ පාස්කු කොමිෂන් සභාව වාර්තාව විකෘතියක් බවට පත්ව ඇති බව පූජ්‍ය ගලබුරාත්තේ ඥානසාර හිමියන් පවසනවා. යුක්තිය උදෙසා යතිවර පාරමිතාව තේමා කර ගනිමින් මහා සංගරත්නය අද නිදහස් චතුරස්‍රයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා. ඒ පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉෂ්ට කර දෙන ලෙසට ඉල්ලමින් පාගමනින් නිදහස් චතුරස්‍රයේ වෙත වැඩම කළ මහා සංගරත්නය ඉන් අනතුරුව සත්‍යග්‍රහය ආරම්භ කළා. අපිට පේනවා මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් ඇති වූ තත්වයන් හිදී මේ රටේ දේශපාලන පක්ෂ දේශපාලන නායකයන් ඔවුන්ගේ සහචරයන් හැසිරුණු විදිය අද අපිට පේනවා පාර්ලිමේන්තුව තුලදී දෙතුන් පැත්තට වෙලා පිල් බෙදිලා තම තමන්ගේ දර්ශන මතවාද වලට අනුව මොන ආකාරයෙන්ද මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්න කියලා. මේක අනිවාර්යෙන් පිතා වගකීමෙන් කියනවා නොවිය යුත්තක් වෙලා තියෙනවා. මේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ දිහා බලපුවා. මුලින් කොමිෂන් සභාව හැසිරුණු විදිහත් අන්තිම අන්තය වෙනකොට නැත්නම් අවසාන භාගයේ වෙනකොට එහි ක්‍රියාකාරකම් දැක්කට පස්සේ පුදුමයේ උපදවන සුළුයි. කවුරු හරි නොහික්මුණු තක්කඩි දේශපාලනඥයෙකුගේ බලල් අතක් හදිසි හස්තයක් ක්‍රියාත්මක වෙලා මේ වාර්තාව විකෘතියක් බවට පත් කළා තියෙනවා. පණිවිඩ කරුවාට වෙඩි තැබීමක් කළා තියෙනවා. ඒක නිසා අපි මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මේ බලහත්කාරය හමුවේ දණින් වැටෙන සූදානමකුත් නැහැ. ඒක හින්දා මේ සත්‍ය වෙනුවෙන් පෙනී ඉඳිමින් අපි අපේ යුග කාර්ය අදිෂ්ඨානයෙන් යුක්තව සම්පූර්ණ කරන බව මේ නිදහස් බිමේ සිට සපත කරන්න අවශ්‍යයි. මෙම කොමිෂන් සභා වාර්තා පිළිබඳව රටේ කිසිදු පාර්ශවයකට සැහැීමකටපත් වී නැත. විශේෂයෙන්ම වැඩි වශයෙන් අගතියටපත් පාර්ශවය ලෙස කතෝලික ප්‍රජාව අතෘප්තියටපත් ඇත. මෙම සාහසික අපරාධයේ සම්බන්ධව රජයේ විසින් සාධාරණ දක් ඉටු කරන තෙක් ත්‍රස්තවාදීන්ට උඩගෙඩි නොදෙන්නා වූ සියලුම ජනතාව අපේක්ෂා භංගත්වයෙන් යුතුව බලා සිටී. එසේනම් ඒ වෙනුවෙන් රජයේ වෙත පැවරී ඇති වගකීම ඉටු කළ යුතු ඇත. මේ කොමිෂන් වාර්තාව සෑහීමකට පත් වෙන්න බැරි නම් අපි මේ පිළිබඳව ඊට වඩා විමර්ශනය කළ යුතු වෙනවා. අපට ඉතාම පැහැදිලි මේ රටේ බෞද්ධ භික්ෂු බලවේගය ඉතාම දුර්වල කරන්න යම් යම් ක්‍රමවේද සකස් වෙන බව. ඒ සඳහා එක් අංශකෙන් පැහැදිලි කොමිෂන් සභා වාර්තාවේ අදහස්. සැබවින්ම මේ මොලකරුවන් ප්‍රධානියන් අන්තවාදී අදහස් ප්‍රකාශ කරමු තැනැත්තොයි මේ නීතියේ රැහැනට ගේන්න ඕන. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. අපිට කිසිම සම්බන්ධයක් නැහැ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. අපේ ආණ්ඩුව තියෙන කාලෙදී මේ කොමිෂන් පත් කරත් පාස්කු ජනාධිපතිතුමා ඒකේ වාර්තාව එළියට දැම්මහමත් බනිනවා. එළියට නොදැම්මත් බනිනවා. නඩු දානවා කිව්වත් බනිනවා. නඩු දාන්නේ නැහැ කියලා කිව්වත් බනිනවා සමහර අය. අපි එහෙම කියලා නැහැ. අපි කියලා තියෙන්නේ නඩු දානවා. බොහොම පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වාර්තාවේ මේ ප්‍රහාරයේ සිදුවීමට බලපාපු සාධක කියලා ඔය ජාතිවාදී ගැන කරුණු ටිකක් තියෙනවා. ඉස්ලාම් සහ බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ආණ්ඩුව කියනවා ඒක තහනම් කරන්නේ නැහැ කියලා. එයාස් යන්නේ පැතෙන් ගත්තාන් පස්සේ මේ ප්‍රහාරයට වගකිව යුතු අය උඩින් හිටපු අය මුදල් වෙනම් කරපු අය අනදීපු අය සලසුම් කරපු අය ඒකෙන් ලාභ ගත්තු අය පිළිබඳව මොකක්වත් සඳහනක් නැහැ.
අපි මේ වාර්තාව ඉතාමත්ම ප්‍රවේශයෙන් අධ්‍යයනය කරනවා. අපි සමස්තයක් හැටියට මේ වාර්තාව කර තියාගෙන යන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. රටේ නීතිපතිවරු ගොඩක් නැහැ ඒක නීතිපතිවරයා ඉන්නේ. නීතිපතිවරයගෙනුත් වසන් කළ යුතු රහස්‍ය වාර්තාවක් නම් මේ කොමිෂන් සභා වාර්තාව මේ එහෙමනම් දෙවියොන්ට විතරක් පේන්න ඕන වාර්තාවක් වෙන්න පුළුවන් මහජනය දකින්න ඕනේ නැති එකක් නම් මම හිතන්නේ ඒ වගේ වාර්තාවක් මේ වගේ කොමිෂමකින් ලබා ගැනීම අවශ්‍යයි කියලා. සහරාන්ලට තවත් මරාගෙන මරන බෝම්බකාරයෝ වැඩිපුර නිර්මාණය කරගන්න තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ වෙනම නීති තියාගෙන යන්න හදන්නේ වෙනම අධ්‍යාපන මද්රසා වෙනම කාති උසාවි තියාගෙන යන්න හදන්නේ ඒ නිසා සහරාන්ලා තව පැටවු ගහන්න හදන මේ ක්‍රමය වහාම නවත්තන්න ඕනේ විමර්ශන කරලා මූලික වාර්තාවක් සපයලා තියෙනවා ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් තිබුණා ඉතින් ඒ වැරදි කනුවන්ට ඉදිරියේදී නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගනි ඉතින් අපි කලබල නොවීමු මේ රටේ ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටින්නේ බලාගෙන ඉන්න වැරදි කරුවන්ට ඉදිරියේදී දඬුවම් ලැබෙයි නීතිමය වශයෙන් මෙතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පැය 5ක පමණ කාලයක් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් පසුගියදා පැවති ජන හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ තවත් පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මෙම පැමිණිල්ලවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ පරීක්ෂණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අනුව අද පෙරවරු 9:30ට පමණ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන අවස්ථාවේදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මන්ත්‍රීවරයා සමග පැමිණ සිටියා. එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රසක්ද අශෝක් අබේසිංහ මහතා පැමිණෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ සිටියා. සමගි ජන බලවේගයේ නායක හැටියට මම තරයේ විශ්වාස කරන මමගේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න ඕන රැක ගන්න ඕන ඒ නිසාම තමයි මගේම වාහනයෙන් එතුමා රැගෙන. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැය 5කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. පසුගිය දින කර ප්‍රකාශය පිළිබඳ මම ප්‍රකාශයක් රන් කළා. දැන් පැය 4මාරක් 5ක් පමණ ප්‍රකාශයක් කරලා තියෙන නිසා ඒ පිළිබඳ දීර්ඝව පැහැදිලි කිරීමක් කරන්න බෑ මාධ්‍යයට. එතකොට ඔබතුමා පිළිගත්තද ඔබතුමාගේ අතින් මෙහෙම මේ ප්‍රකාශයක් මම කරලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව මට පැහැදිලි කිරීමක් කරන්න බෑ. මගේ ප්‍රකාශය දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. විපක්ෂයෙන් නම් චෝදනා කරන්නේ මේ මන්ත්‍රීවරුන් දඩයන් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවායි කියලා රජයේ විසින්. එහෙම එකක් තින් කියන්න බෑ. කොහොමද මාව දැන් දඩේමක් උනේ නැහැනේ. මම ඒවිල ප්‍රකාශය කරලා යන්නවලේ. තේ දුන්නා මොන්න කණ්ඩක් දෙන්න හැව. කොහුවල ආසිරිමාවුත ප්‍රදේශයේ මෝටර රථයක් තුල තිබී හමු වූ බලසිරුර පිළිබඳව පුද්ගලයන් 6 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එබැවින් අදාළ මෘතදේහය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ආසිරි මාවත ප්‍රදේශයේ වැගන් ආර් වර්ගයේ මෝටර රථයක් තුල තිබී පුත්කලයෙකුගේ මලසිරුරක් ඊයේ රාත්‍රී 11:30ට පමණ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ මෝටර රථය සම්පූර්ණයෙන්ම පිලිස්සී ඇති අතර මෝටර රථය තුල සිටි පුත්කලයාගේ සිරුරද පිලිස්සී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
එලෙස මේගොස් ඇත්තේ කළුබෝවිල බහතිය මහවතර ප්‍රදේශයේ පදිංචිව සිටි නසාර් මොහොමඩ් නැමැති 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවටයි පොලිසිය සැකපල කරන්නේ. මිය කිය අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රී 10:55 11:15 අතර කාලයේදී දෙහිවල ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී රාත්‍රී ආහාරගෙන ඇති අතර ඉන්පසුවයි මෙම ස්ථානයට පැමිණ ඇති බවට වාර්තා වන්නේ. මියගිය බවට සැකකිරීම අදාළ පුද්ගලයාගේ මృత ශරීරය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දින පැවැත්ුණා. රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරියවරයෙකුද එම ස්ථානයට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් කර තිබෙනවා. සත්‍ය වශයෙන්ම මියගිය බවට සැකකිරීම අදාළ පුද්ගලයාම මියගොස් ඇතේද යන සම්බන්ධයෙන් DNA පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මృత ශරීරයෙන් සාම්පලයක් ලබාගෙන PCR පරීක්ෂණයක් කිරීම සඳහා අධිකරණ प्रकाश हयाक पवन මෙම මරණ කරුවයයි සැකකරන පුද්ගලයාගේ බිරිඳ ඇය ඊයේ රාත්‍රී පානදුර ප්‍රදේශයේ සිට ඇති බවටයි වාර්තා වෙන්නේ. මිය ගියේ බවට සැකකරන පුද්ගලයාගේ බිරිඳගේ පියාගේ රියදුරා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මෙම මෝටර රථය නවතා තිබෙන ස්ථානයට ඉතාම ආසන්න ස්ථානයක මිය ගිය බවට සැකකරන පුද්ගලයාගේ බිරිඳගේ පියාගේ බවට හඳුනාගෙන ඇති යම් වැඩබිමක් තිබෙනවා. එම ස්ථානය අසලයි මේ සිද්ධිය සිදු වී තිබෙන්නේ. ඒ වගේම ඒ ආසන්න ප්‍රදේශවල සමීප ආවේශන රූප කැමරා දත්ත මේ වන විට විශ්ලේෂණය කරමින් පවතිනවා. ඒිනුත් මේ පුද්ගලයා ගමන් කළ ආකාරය පිළිබඳව තොරතුරු රැසක් ලැබී තිබෙනවා. ඒ වාද විශ්ලේෂණය කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 සංවත්සරය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්ුණා. ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 සංවත්සරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ශිහන් සේමසිංහ, දයසිරි ජයසේකර යන මහතුරුන් මෙන්ම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ පළමු සභාපති වත්මන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා සහ තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභාපති දිමුත් චන්දන සිල්වා, උපසභාපති රසිත් වික්‍රමසිංහ යන මහතුරුන් ඇතුළු තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ සමාජිකයන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හිටපු සභාපති චමත් කෝට්ටේගොඩ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත්වීමත් මෙම අවස්ථාවේදී සිදු වුණා. ලාංකීය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය කොයි ගැන අපේ ගෞරවයක් තියෙනවා. එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයන් තමම් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා. වර්තමාන ව්‍යාපාරවල මහජන සුබ සාධන වැඩ තියෙනවා. ඒවා කරන්නේ දා ව්‍යාපාරිකයින් කරපු ආකාරයට පුණ්‍ය චේතනාවෙන්ම නොවේ බව අපි දන්නවා. ඒවා කරන්නේ ව්‍යාපාරයේ කීර්ති නාමයේ ඉහළට ඔසවලා තමන්ගේ භාණ්ඩ සේවා විකුණ ගන්න. නමුත් එදා අපේ ව්‍යාපාරිකයන් තුල තිබුණු පුණ්‍යවන්ත අදහසින් යමක් බීම දැන් දකින්න ලැබෙන්නේ නැහැ. තරුණ ව්‍යවසායකින් පළමු වතාවට තමයි ටයිකෝන් නැතුව ජාති ගැඳුමින් සැරසිලා එදායක රාශි වුණේ. මට මතකයි ජීවිතේ පළවෙනි වතාවට ජාතික ඇඳුමින් සැරසුණු අය මීට වසර 22කට කලින් එකතු වෙලා හිටපු ඇටි. අදත් ඒ ජාතික ඇඳුම ඇඳගෙන මෙතෙන්ට ඇවිත් ඉන්න බව දකින්නකොට වසර 22කට කලින් තිබුණු සුවඳ හැඟීම, ජාතිය පිළිබඳ හැඟීම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවායි කියන එක ගැන අපිට විශාල ආඩම්බරයක් දැනෙනවා.
ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය නොකර නාගරික ජනතාවගේ ජීවන තත්ත්වය පමණක් සංවර්ධනය කිරීමෙන් රටකට සංවර්ධනයක් ළඟා කරගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දැන් ගොඩක් අයගේ සීනේ උන මොකද්ද? ඔය කොළඹ ඉන්න මෙදපන්ති කණ්ඩායමක් ඉන්නවා. ඒ මෙදපන්ති කණ්ඩායම සංවර්ධන සීනේ මොකද්ද සීනේ? ඔය ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. ඒව ලක්ෂ 7-8ක වැටුපක් හම්බ වෙනවා. ලොකු වාහනයක් හම්බ වෙනවා. ගෙවල් ආරාම ඔක්කොම හම්බ වෙනවා. ඒතකොට එයාට හොඳ ජීවිතයක් තියෙනවා. හැබැයි එයාට කොළඹ මදි. පැයට කිලෝමීටර් 240 කාර් එක කරගෙන කොළඹ දාපුවම පැයට කිලෝමීටර් 5යි. මදි. වැහි දෙක වහිනකොට ගම් වතුර. මදි. කාණු පිරিলা. හරිනේ. තන තන කුණු. හරිනේ. එනිසා එයාගේ ජීවිතේට කොළඹ මදි. හැබැයි එයාට කොළඹ දාලා වෙන රටකට ගිහිල්ලා එහෙම ආදායමක් ගන්න වෘත්තියක් කරන්නත් බෑ. එක්ක සෙඩ් එකට තෙල් ගහන්න ඕන. එක්ක ටැක්සියක් කෙලවන්න ඕන. එනිසාට මෙහෙ ඉඳත් ඕන. එයාගේ ජීවිතේට සරලන කොළඹකුත් ඕන. ඔක තමයි මැදපාන්තික සංවර්ධන සිහිණි. ගෝඨාභයට ආවේ නෝක. ආ ගෝඨාභය රාජපක්ෂ ආපුවාම අර මැදපාන්තික සංවර්ධන සිහිණි. මොකද්ද? ඇවිදින ජොගින් පාක් එක හැදෙනවා. බඩුගඬ ලොකු සොපින් මෝල් එකක් හැදෙනවා. පාරේ මන්තිරුව හැදෙනවා. තන තන වතුර මල් තියෙනවා. එතන මොකද වෙන්නේ? තමන්ගේ අර ජීවිතයට ගැලපෙන කොළඹක් අපේක්ෂා කරනවා. හැබැයි මතක තබා ගන්න. ග්‍රාමීය ජනතාවගේ ජීවිතය අවලස්සන වෙලා ලස්සන කොළඹක් ඉතුරු වෙන්නේ. ඒ පාර ගිහිලා කල ලයිට් එක ගාවින් නතර කරනකොට වැරහැලේද ගත්තු අම්මා හොටු පෙරාගත්තු දරුවා අරගෙන ඇවිල්ලා නාවර පෙරාගත්තු දරුවා අරගෙන ඇවිල්ලා කීයක් හරි ඉල්ලනවා. ලස්සනද කොළඹ? කොළඹ ලස්සන කළ හැකි වන්නේ ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සංවර්ධනය කිරීමෙන් විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවෙන් පත් වූ නවනිලධාරී මණ්ඩලය පළමු වරට ඊයේ රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වයේ ඉල්ලලා සෑහෙන පිරිසක් විශාල පිරිසක් අපිට ආයුධපත් එවල තිබෙනවා. ඒ වගේම අපි දැනුම් දෙනවා තව මේකට කැමැත්ත තියෙන අය ආයුධපත් දෙවන්නයි කියලා. ඒ නිසා පළාත් සභා මැතිවරණය සඳහාත් අපේ සූදානම් වීම තියෙනවා. ඒකට කැමැති අයගෙන් ආයුධපත් අව ගන්න අපි මාසයක කාලයක් තියෙනවා. තරඟ කිරීම සූදානම්ද? නෑ අපි එහෙම එහෙම. අර යාසන ඔබතුමාට මේ පාස්කු වල සම්බන්ධ චෝදනා එල්ලෙන ප්‍රකාශයක් කරන්න තියෙන මේ සම්බන්ධව. පාස්කෝ විසින් වාර්තාවේ උතුමාලගේ පක්ෂයක් හැටියට ගන්න තීන්දුවක් මොන වගේ තීන්දුවක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ දැන්? ඉතින් අපි බොහොම පැහැදිලිව අපි ප්‍රකාශයක් නිකුත් කරා අපේ විධායක සභාවේදී. ඒ තීන්දුව තමයි අපේ තීන්දුව විදිහට අපි ඉදිරිපත් කළා තියෙන්නේ. මේ වන විට ආණ්ඩුවේම සමහර කැබිනට් ඇමතිවරු ප්‍රකාශ කරනවා ආණ්ඩුවේම ඉන්නවා කියලා මේ සම්බන්ධව චෝදනා ලාබපු අය මේ සම්බන්ධව මොකද්ද ඔබතුමාට කියන්නේ? ඒගොල්ලන්ට ඉතින් එක එක ප්‍රකාශ කරන්න පුළුවන්. අපි අපේ පක්ෂයේ මතය ප්‍රකාශ කරලා තිබෙනවා. ආණ්ඩුව විදිහට අපි එකට එකට ගොඩලා වැඩ කටයුතු කරනවා. එක එක පුද්ගලින්ගේ අදහස් තිබුණා කියලා අපි ඒකට ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. එළඹෙන වෙසක් පොහෝ දිනේට ප්‍රථමයෙන් රට තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය නතර කරන ලෙසට රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි කියනවා මේ රජයට පුළුවන් නම් එළඹෙන මැයි මාසයේ වෙසක් පෝයට ඉස්සෙල්ලා පුළුවන් නම් ලංකාවෙන් දින කසිප්පු ටික නවත්තන්න. අන්න පළවෙනි අභියෝගයක්. මේ අභියෝග කරන්න ඔබතුමා UMP කාර්යයක් වෙන්න වෙලා අපිත් එක්ක එකතු වෙන්න බෑ කියන්න ඕනේ නෑ. JP කාර්යයක් වෙලා එකතු වෙන්න බෑ කියන්න උවමනාවක් නෑ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, හමුදාපතිතුමා සියලුම කට්ටියට එකතු වෙලා අපි අභියෝගයක් කරනවා. තව සරල උදාහරණයක් කිව්වොත් එහෙම ධම්මික පැණියට දුන්න පබ්ලිසිටි මේ රටේ එන්නතර දුන්නද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. රටක් විදිහට අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙනවා නම් ඒ අභියෝගය ජය ගන්න එකට හිටගමු. අපි එක්සත් ජාතික පක්ෂය වගේ කුහක දේශපාලනයක් කරන්නේ නැහැ. අපි හොඳට කටයුතු කරත් අපේ දේශපාලන වශයෙන් කොමියුනිකේෂන් එකක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුව 2005 2019 ඉදදී අපි ඒ කරපු වැඩ කටයුතු වලදී හරියට ජනතාවට ඔළුවට වදින්න මොනවද කරේ මොනවද නොකරේ කියන එක කියා ගන්න බැරි වීම නිසා රටේ ඉන්න ප්‍රධාන මාධ්‍ය නාලිකා දෙකක් දැන් අපිට ඒක හොඳට නිදසුන් තියෙනවා. ලිඳකට වැටෙනවම ලිඳට කැමරා දාන ගංගාවල ඔළුවල් හොයන කැමරා දාන ඒ ආයතන වලට මතක් කරන්න ඕනේ 2005 2019 දී හොඳ කියන්නේ නැතුව ඒකේ පළ විපාකේ තමයි අද විඳින්නේ සිදුලා තින්නේ. ගෝලීය COVID-19 වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් වසංගතයක් ලෙස නම් කර අදට වසරක කාලයක් සම්පූර්ණ වෙනවා. මේ අතර COVID වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු වාර්තාවන්නේද හරියටම මීට වසරකට පෙරයි. WHO we have therefore made the assessment that COVID-19 can be characterized as a pandemic.
මිනිස් ජීවිත ලක්ෂ ගණනකට දිවි අහිමි කරමින් ලොව පුරා මාරාන්තික ලෙස පැතිරෙමින් පවතින COVID-19 වෛරසය වසංගතයක් ලෙස නම් කර අදට වසරක් ගත වෙනවා. චීනයේ හුබේ පළාතේ වුහාන් නගරෙන් ආරම්භය සටහන් වූ කොවිඩ් වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස නම් කෙරුණේ ලොව පුරා ආසල්තින් 121,500ක් වර්තා වීමෙන් අනතුරුවයි. ලෝක බලවතුන් රාජ්‍ය නායකින් මෙන්ම ලොව ප්‍රසිද්ධ පුත්කලින් ඇතුළු බොහෝ පිටසක් කොවිඩ් වෛරසයේ ගොදුරු බවට පත් වූ අතර මේ වන විට ලොව පුරා සමස්ත කොවිඩ් වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 11,86,00,000 ඉක්මවා ගොස් අවසන්. වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාවද 26,35,000කට අධික වනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව තුළද කොවිඩ් ආසාදිත පළමු ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වූයේද මීට වසරකට පෙරයි. පසුගිය වසරේ මාර්තු මාස 11 වනදා ඔහු පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් නිල වශයෙන් තහවුරු කෙරුණා. සංචාරක මග පෙන්වන්නෙකු වූ ඔහු නමින් මත්තේකොඩ ප්‍රදේශයේ පදිංචි ජයන්ත රණසිංහයි. පසුගිය වසරේ මාර්තු මාස 4 වනදා ඔහුට කොවිඩ් රෝග ලක්ෂණ මතුව තිබුණා. අනතුරුව ඔහු පූර්ණ සුවය ලැබූ අතර රෝග ලක්ෂණ මතු වී වසරකට පසු ඔහුගේ ප්‍රතිදේහ පිළිබඳ විශේෂ පරීක්ෂාවක් පසුකියදා සිදු කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජෛව විද්‍යා ඒකකයේදී. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. නාරහෙන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංග්‍රහයක මුරුතෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කාර්යය සංවිධානය කර තිබුණා. ඇතෙන්න විධිමත් ක්‍රමවේදයක් මත මේ එන්නත ලබා දීමට ක්‍රියා කරනවා නම් අපේ ජනතාව මෙච්චර පොර කන්නේ නැහැ. අපට පැහැදිලිව පේනවා එන්නත ලබා දීමේදී ක්‍රමවේදයේ පොඩි පොඩි අඩපාඩුකම් තිබෙනවා. එක දවසකට කියනවා අවුරුදු 30 පිටට ආය ගහනවා කියලා, තව දවසක් කියන 30 පාට මේ මහා මේක ව්‍යාකූල තත්ත්වයක් පත්වලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය වඩදාරීන්ට මේ එන්නත පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් සකස් කරගෙන මේ ජනතාවට අසහනයක් නොවන ආකාරයට මේ එන්නත ලබා දීමට ක්‍රියාකොට මම හිතනවා ඒක ඉතාම මිනිසුන්ගේ ප්‍රසාදයට හේතුවක් වෙනවා. මේදී රට තුළ පවතින සෞඛ්‍ය ශාස්ත්‍රීය සම්බන්ධයෙන්ද උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා. ඊයේ පවිත්‍ර වන්නියාරච්චි ඇමතිවරු ඊ කන්දර මම වෙන්න මං කිව්වම දන්නේ දවස් 3ක් වෙනවා රෝහලක් මහල් පොලිස් සේවකයෙක් නෑ නර්ස් කෙනෙක් නෑ මේක මේ රටේ තත්ත්වය මෙන්න වෙලා දින්දේ කර ඔව තමයි අපිට මේ කොහොම කවුරුත් මේ දෝෂාරෝපණය මම කියනවා නෙමෙයි ජනතාව දන්නවා පාලකයෝ දන්නේ නෑ රට වෙන්නේ මොකද්ද කියන්නේ මේට වඩා පාලකයෝ මේක දැටි සැලකිල්ලකින් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි විශ්වාසයේ මෙයාගේ දක්ෂ පරිපාලක වෛද්‍යවරු අයින් කරලා දාලා තමන්ට නමා ගන්න පුළුවන් තමන් කියන ඕනම දෙයකට එහි කියන වැඩ බැරි ට්‍රාසන ටිකක් තමයි දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තින්නේ. අපි අගමැතිතුමාට කිව්වා දැන් මේවා කියන්න දෙයක් නැහැ. එහෙනම් මම කල්පනා කරන්න කියලා බැරිතන බ්‍රිතාන්‍ය මහරජිනට මේ වෙන දේවල් කියන්න සිද්ධ වෙයිද කියන එක ලොකු සැකයක් අපිට ඇති වෙලා තියෙනවා. මොකද අවධානය යොමු කරන්න කෙනෙක් නැහැ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.